වෙනස් විදිහේ කාරණාවක් කියන්න හිතුණා. මේ සම්බන්ධයෙන් ගොඩාක් දිනකගේ මේ පරිහානි අපි දකින නිසා. ඒ නිසා පින්වතුනේ විශේෂයෙන් මේ යෞවන වයසින්න පින්වත් දූ දරුවෝ මේ අපි කියලා දෙන කාරණාව හොඳට නුවණින් තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ සිගාලෝවාද කියන සූත්‍රයේදී වදාලා හැබෑම මිත්‍රයෙකුගේ තියෙන ගතිගුණ. ඒ හැබෑම මිත්‍රයාගේ ගතිගුණ වදාරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනේ පින්වත් දරුවනේ හැබෑම යාළුවෙකුගේ ස්වභාවය තමයි කියනවා මේ ගුත්තස්ස පරිගූහති තමන්ගේ මිත්‍රයාගේ යම් මේ ඒ මිත්‍රයා තුල යම් දොසක් තියෙනවා නම් යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ මිත්‍රයාගේ සැඟවිය යුතු කාරණාවක් තියෙනවා නම් අපි එකට එකිනෙකා මිතුරෝ විදිහට ආශ්‍රය කරනකොට අපි අතින් ඕනතරම් අඩුපාඩු වෙන්න පුළුවන් දිර්ශාන් ලැජ්ජා හිතෙන දේවල් වෙන්න පුළුවන් ඒ ආවේගශීලීව කටයුතු කරලා සමාහලාවට තව කිනකොට ටිකක් තදින් බැනපු අවස්ථා ওই වගේ ඒවා අපි එකට ඉන්නකොට වෙන්න පුළුවන් නිද්දි අපි හරි මිත්‍රයෝ නම් අපි හරි මිත්‍රයෝ නම් ඒ හරි මිත්‍රයාගේ ස්වභාවය තමයි කියනවා තමන්ගේ මිතුරාගේ සැඟවිය යුතු කාරණේ සංගව ගන්නවා ඒක හැම තැනම පතු ගන්නෑ දැන් මේ සමාජ මාධ්‍ය ක්‍රමෙත් එක්ක අපි දකිනවා මේ ඉස්කෝලවල වෙන පුංචි රණ්ඩු මේන්න මේවා Facebook එකේ මේවා YouTube වල යනවා ඊට පස්සේ ඒවා අරගෙන ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති වලට කියනවා මේ බස් වල කෙල්ල දෙන්නේ ගහගෙන මින් මේක ප්‍රවෘත්ති වලට යනවා ඔය ෆෝන් එක කියන එක ඔය මේ ස්මාර්ට්ෆෝන් එක කියන එක එන්න කලින් උත් ඔහොම ප්‍රශ්න තිබුණා හැබැයි ඔක ආවට පස්සේ මේ සමාජ ජීවත් වෙන චරිත හරි නීච වෙලානේ මේ පොඩි දෙයක් එහෙම එහෙ වෙන්න බෑ ඒක ගානට කොහේ හරි ඉඳලා රෙකෝඩින් කරගෙන ඒක දානවනේ එහෙමයි දාලා මහා ලාමක පහත් ගණේ සතුටක් ලබනවනේ අරක ෂෙයා වෙනකොට මොනවද මේ ජීවිත ඒකයි පරිහානිය කියන එක පුදුම විදිහට මේ මනුස්ස වර්ගය ඇතුළ සිද්ධ වෙලා හරි මිත්‍රය වෙන්න හරි මිත්‍රය වෙන්න ඊට පස්සේ හොඳ ගුණ සම්පන්න මනුස්සයෙකු වෙන්න මනුස්සයෙකුගේ ජීවිතයට යම් සැපයක් සැලසෙන දෙයක් සුවයක් සැලසෙන දෙයක් දැකම හිත සැප හිතට සැප උපදින දෙයක් ඔබ මේ සමාජයට දායාද කරන්න මේ මනුස්සයන්ට කුණ දායාද කරන්න ඕනේ නේ අපි මේ මාධ්‍යස්සේනේ ඒ නිසා අඩු ගානේ තමන්ගේ මිත්‍ර වෙනුයි දැන් මේ ඉස්කෝලවල වෙන රණ්ඩු පටිගත කරන්නේම එකට ඉන්න අයනේ එකට ඉන්න අය මේ එකට මේ සමහරට එක බත් එක කාලා ඉන්නේ එහෙම අය තමයි මේ පටිගත කරලා දාන්නේ කොච්චර පහද්ද ඉතින් ඒ නිසා ඔබවත් අඩු ගානේ හරි මිත්‍රෙක් වෙන්න හරි මිත්‍රෙක් ඒ හරි මිත්‍රයාගේ ස්වභාවය තමයි මිත්‍රයාගේ යම් සැඟවිය යුතු කාරණාවක් ලැජ්ජාව ඇති වෙන කාරණාවක් තියෙනවා නම් ඒ මිත්‍රයාට සමාජයට මුහුණ දෙන්න අපහසු විදිහේ මේ මිත්‍රයාගේ යම් දොසක් තියෙනවා නම් ඒ දෝෂේ මේ හැම තැනම ප්‍රචාරය කරන්නේ ඒ දෝෂේ මිත්‍රයාට හදාගත යුතු මේ යම් නුවණැති උත්තමෙක් ඉන්නවා නම් ඒ නුවණැති උත්තමයා ගාවට හිමීට අර මිත්‍රයා එක්ක යනවා එක ගිහිලා කියනවා අනේ ස්වාමීනි මේ මගේ යාළුව ගාව එක්ක ගුරුවරයෙක් ළඟට එක්ක යනවා අනේ සර් මේ මගේ යාළුවගේ මෙන්න අඩුපාඩු තියෙනවා මෙයාට මේක හදාගන්න අපි උදව් කරමු අන්න ඒක හිමීට විසඳලා එහෙමයි බලන්න කොච්චර වැදගත්ද කියලා මේ ජීවිතේ නේ ඒ නිසා මේ අපි මේ කියන බණපද ටික අහන ඔබවත් ඒ වගේ වැදගත් ලස්සන ජීවිතයක් ඔබ වයසට ගියාට පස්සේ උත්පල වුණාට පස්සේ ආපහු හැරිලා බලනකොට ඔබට නිකන් හදවතට සතුටු වෙන ජීවිතයක්. අනේ මම නම් කවදාවත් මගේ යාළුවන්ගේ මේ ජීවිතේට මේ හානියක් වෙන විදිහට එහෙම කටයුතු කරලා නැහැ කියලා තමන්ට සතුටු උපදින විදිහ ජීවිතයක් හදාගන්න. මොකද ඔබ සමාජ මාධ්‍යයට දානික හරි ලේසි. අපි තුමු ඔය ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් රණ්ඩු වෙන එකක් අපිට සමාජ මාධ්‍යයට පටිගත කරලා දාන්න ලේසි. අපි දන්නේ නැහැ ඔකේ කෙලවර කොතනද කියලා. සමහරවිට ඒ අර දූල වගේ කොන්න රණ්ඩු සරුවල් කරගත්තා. ඕක පටිගත කරලා දැම්මට පස්සේ එක දුවක් ඉන්න පුළුවන් මානසිකව ටිකක් බෙලහීන කෙනෙක්.
ඒ දුවට මේක සමාජ මාධ්‍ය වල ගියාට පස්සේ පාරේ යන අර සාමාන්‍ය අය මේවා දැකලා මේ දුවට විහිළු කරන්න ගත්තොත් සමාලාට ඒ දුවට ඒක වාව ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි. ඒ හේතුවෙන්ම කෙනෙක් මේ ජීවිතේට හානියක් වුණත් කරගන්න ඉඩ තියෙනවා. ඇයි මේවා නොහිතන්නේ? ඇයි මේව කල්පනා නොකරන්නේ? ඒ නිසා හොඳ බුද්ධිමත් මිනිසෙක් විදියට ජීවිතේ කල්පනා කරන්න විශේෂයෙන් ඔබ හොඳ මිත්‍රයෙක් වෙන්න. හොඳ මිත්‍රයාගේ ස්වභාවය තමන්ගේ මිතුරාගේ යම් දොසක් තියෙනවනම් ඒ මිත්‍රයාගේ යම් සැඟවිය යුතු කරුණක් තියෙනවනම් ඒක සමාජයක් ඉස්සරහා විවර කරන්නේ. එයාට ඒක හදාගන්න හීන් සීරු උදව් කරනවා. ඒ නිසා අපි මේ අද යොන් දහම් වැඩසටහන ආරම්භ කරන අනුශාසනාවේදී ඔබට විශේෂයෙන් බොහොම මෙත්සිතින් බොහොම අනුකම්පාවෙන් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ කරුණු කාරණා ටික මේ දේවල් හොඳට හිතට අරගෙන ඔබ හැබෑම මිත්‍රෙක් විදිහට මේ සමාජයට යහපත බෙදන සත්පුරුෂ මිනිසෙක් බවට පත් වෙන්න ඔබ හැම දිනාට වාසනාව ලැබිත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා.